තරදු දැංඟ මේ අලු තාණ්ඩුවක් තියෙන්නේ අලු තාණ්ඩුව එෙනකොටම කිව්වා කිසිම රාජාතනයකට දේශපාල බලපෑම් කරන්න එනෑ කියලා රජායතනවල නිදහස වැඩකරන යන දෙනවා කියක දැඟවාගේ මේ පැමිණිල්ලත් සමඟ මේ රාජායතනයක් නිලධාරිියකන්නේ යම් කිසි හේකින් මේ නිලධාරිය මේ ස්ථානය අයින්කරොත්ෝ ස්ථානමාරුවක් කරොත් රටේ ජනතාවට පේනවා ඒක දේශපාල බලපෑමයක් මත සිදුවෙන දෙයක් කිය මොකද මේ චන්දයක් අතළඟ තියෙන වෙලාවග මේ සම්බන්ධ ඔයාගේ අදහසමොකක්ද රටේ ජනතාවට මේ සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ලැබි හිතුයි අලිගකතම චන්දයක් තියෙනවස්ථාවක නිල්දරයෙක් මාරු කරන්න පුුවන් කිසිම ප්‍රශ්ණයක් න එකද කරන්න තියෙන්නේ අදාල පරිපාන මශම මාර කන්න පුළුවන් එම ැත්තං ස්ථානතින පත් කරදදිවගේෙන මතිවන්නන කොමෂන් ස බාවෙන් අනුමති ගණ්ඩන පෙේදත්තහ ම අනුමතියත් දුන්න. පෙරේදත් පැතිවන්න කොමසමහම අනුවමතිය දුන්න පොලස් කොමිෂන් සබාව යකපු දේවල්ලට අනිත්තා අහිතනය ස්ාන මාර වලට ප තිවනොම නම ද හම කිීම ගටලුවක් නෑ අනිත්තක තමා. අපරාධ මේ මොක්ර ආදොල්නාතුක සිදුවීමක් සම්බන්ධෙන් ආතනයක් විමර්ශණ කරදදි සේකාරි පොලසරරි මර්ශණ කරන න ඒකට අනිවාරයෙන්ම ආණ්ඩුවේ දශප ආණ්ඩුවේ සහ රාජ්‍යයේ එකත්වය තිබ යුතුයි හෙමැතුව කරන්න බෑ ඒක අපි දක් දෙදස් පහලවෙද ොකද ආණ්ඩුවට සත්භාවී අ වූමනාවත් තිෙන්න්න ඕන මේට විර්ශන කරන්න වස්ථාව දෙෙනවා කියවා විර්ශණනට කරන්න නිල් ධාරින් මවර කිරීම වෙනස්කිරීම වඩා දේල්රන්න පුළුවන් ප්‍රතිපාදන කප්ාදු කන්න පුළුවන්. තව දේවල් කරන්න පුළුවන්. එතකොට ඇත්තර මාආණ්ඩුවට කට්‍රෝල්ල එකක් තියෙනවා. ආණ්ඩුවට කට්‍රෝල් එකක් තියනව විමර්නට අදාළව දේශපාලයෙන් තොරව මේ විමර්ශන කරන්න කියලා කියන්නේ අනව්‍යත පැබීම් නවත්තන්න. දැන් මේ පත් කරලගන්න නිල්ධාරියාහ දැනට පර දශෂන පත්මෙන් නිදාරී ඔක්කමඉන්න දශපාල පත්තින් තමයි දේශපාල පත්තිම් තියෙන ඉවත් කරන්න ඕන දැන පරා පක්ෂන පත්තමේතු ැඟගේීමකී නිල්ධාරියාව ගෝටාාවේ රාජපක්ෂ බලට අවට පස තවා මෙතන් දරගෙන පාසු මශන බාරදුන්නේ අපේ බරපත්ල අපේ බරපතලම චෝදනාවක්න පස්සකු විමර්ශන ගෝටාවේ රජපක්ෂාවට පස දේශපල්ල මනමට එතරයින්න ස්වාදී නවගේ නිධාරීෙන් අයින් කරලා දේශපාලන හහිචයි යුත් කලා කියන එක. ඒහ චයි ඉවත් කර නේක ැතිවරන්නේ බදාවක් වෙන්නෙන ආන්ඩු මර්සුල දැයිමීමක් වෙන්නෙ න දශපාල ලපැම් කිික් වන්නන අනතක අපි අප ආඩුවනුත් අපිආඩුවෙන් ඉලන ඇත්තරම ආණ්ඩුව මේ දේශපාල ආණ්ඩුව මේ නීති විරෝධි කට එහෙම ඉඩ දෙෙඩපා මෙහම යොත්තෙම හවදර අන්ුමරත් ජනාජුතලයි දඩුමරත් තරගග කට මෙමතීද අගමතිවත් තරගොඩ ගැනී මොකද ලංකාෙන්ට ආ්ඩුව වැඩිය ිය ේට් එක අර හොරආන්්ඩුව බලවත් ඒක හොඳටම් පේනවා ආණ්ඩු දන්නෙත් නැත්තන ආ්ඩුව කියන එකොල්ල දන්නන්නේ කියලා ඊට පස්සේ ට ප්‍රානන් ක කල දන්නන්නේ කියල පොිස්පති කියන එකකු දන්නේ කියගේ ැයිවි ල් වෙනවා පි ිුද්ද කරනවාර්තා කරනවා විමර්ශයයට යනවා කුමන්ටන වෙනවා. තෙතකොට මේ නිල්ධාර මාරු වෙන්න්නවන දැනටත් පක් වැඩ තමි ලෙන්දන් සුරේශසල ආන්ඩු අපිලි මකි සුරේස සලි වත් කරන්නට කියලා අන්තිමරට සත දෙක්කෝ ගහිල්ලයි වත් කලා. දරිනිත් කරන්න හම ැතිවනොත් මේ ආන්ඩු කරන් න්න මේ ඉන්න මේ ඩියටේට් ඉද නැතිවී ආණ්ඩිට සත්භාාව අරමුණක් තියෙනවන ටිරන්නලෙස් වගේ කටිය තවරට තාරක්ෂා කරනතු ඒගොල්ොට පත්කට වඩදීල මේ සාධාරර්න මේ විර්ශණ කරන්න මේ පරා ගැ හොයන්ට පස්කුරහර ගැෙන හොයන්න්න එකකට අදා ඒක ටනිවාරෙන්ම න්න දේශපාලික පත්වෙන් තියෙන අය ඉවත් යුතුයි හිටපු පොලස්පල් චන්දන වික්‍රමරට පිළිගත්තා ඕයිීල වැඩිගන්න පපත් කලේ දේශාලූමනාවට කියලා එතකොට මේ නනිල්දාරී පත්ව නැතේ උමන රතම බොහෝය හැම මේ බොහෝය ඉතින් ගොල් ස්ාන මාරුණක ොහොමත් වාධි විර්ශනයක් මිනිසන්ට බලාපවත්තු වෙන්ඩම බෑ ඒ මාරුරණ එක දේශපාල අතපැවීමක් වෙන්නෙත් න ආණ්ඩුව මූලි මකින් චන්දට වැඩ ප්‍රාවිට් දන්ඩුුවද අස්ථාවේද මේ යින්ද කුමට්‍රනකාරී නිලධරී නිවත්රන එක හෙම ඇතම නිල්දාරී නිසා මේ ආණ්ඩුවට අර ජාල් ආ්ඩුවට වෙච්ච එකේ නිකතමා වෙන්න මම තරදු ජයවර්ධන ක්ෂ ක්ෂ හ ම බාද අප ධ්‍යක්ෂවයා ක් තු ර ශ ථ ිති ප්‍රධාන ොලි ක්ෂ ර අපි විද්ධ ම විරුද්ධව ධකරණයට කරනු වාර්තා කරලතියන කොම කොටු අධිකරණයට ඔහු අධිරන නෝගයක් කල්ල තින ට රුද්ධ ිය මාර්ගයක් ගඩ කියලා කොට ඒ සම්බන්ධයෙන් තමා අධ්‍යක්ෂවරයාට පැමිල්ලක් කළේ පැමිල්ල කරන්න හේතුව දම . ට ුදව ියෝගයක් කිල්ල යෙන්නේ ඒතා කුමන්ටන කාරව පරාධ ්‍රක්ෂ පාටමතියෙන් පිට ඉන්න පිරික්මගැකතු වෙලා මජනාක් ෂවාමාතංශ ඒකම්මරයාට විරුද්ධව පැමිණිල්ලක් ගන්න ගන ඒ පැමිල්ල විර්ශණය කරන අත්‍රදතම කුමන්ටන කාරී ලෙස මෙතන මෙහෙම කරුණු වාර්තා කලලා තියෙන්නේ. අපිේ තත්වය පැහැදිලි කලා ප්‍රාධ ක්ෂ පාට ්‍යක්ෂ අධ්‍යක්ෂවරයයා කිවවා ඇත්තරම මේ. පැමිල දාලක අම ගන්නවා කියලාකිව ක් මමා දක්ෂවරයා කිව ඔුන් කිසිම කෙනෙක් දන්න හැ මෙහම දයක් වුණා කියලා උුණට පස තමා උන්දන්න කියලා කිවා ඒකම තමා මේඒක තින බරපතලකම අපි පස්කුට්‍ර හරයගන කතාකරදි දිගින් දිගෙනම කි්වා මේ ලංකාවේ ආණ්ඩුවට ආණ්ඩෝට අමතරව වෙන නිලනව අආ්ඩුවක් කියාක නාකර ඩි් ේට්ක් ියා කුුණා කියරප නිතරම කිවවා ඒක තමා මේ තහුරු වෙමින් තිබෙන්නේ ඒ තමා නිලනොවන නිනිල නිලන නිලවිදිහට තියෙන ආ්ඩුව දන්නැතුව අපි ඉතන් දන්නෑ කියලා දන්නතුව ඊට යටයටින් වෙනම ආ්ඩුවක් ක්‍රියාත්ප කෙනකෙන වෙන 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 පිරිසකට ඕන විදිරිතමා මේ මිනිස්සු අඩයන් කරන එක මේ පාස්කු ප්‍රහර අදරල මර්ශණන මෙහෙවන එක කරන්නේ මේ නිල්ධාරයා මට ුද කුණවාර්තාකරම නිල්ධාරිී තමා සාරා ජස්මින්න්්ට අදාලව තුන්වෙෙන දියන්නේ පරීක්ෂණය කරන්න මැදිහතච නිල්ධාරිය. එතකොට පහුගේ දවසල අපි සමාජ හා සාමික කෙන්න්ර්‍රයේ තිබ්බ දශ්‍ර මතක පතන ක්ත් කිවා සයින්ද මර්දදු සිදීම වෙලාේ කෙනෙක් පැනල ගිය කියලා තොරතුරු යනවා කියලා තකොට මේ වගේ කරුණු සිරිපත් කරණය එක මේ ගොල් නත්ත කන්නඩවන මොකද ඉන්දුක සිල්වා සාරාජස්මිගේ ඩියෙන්නේ ගැන හෝ ඒතුන් පාර ටැලි කරන්් උත්සාහ කලාට අපිරිුද කරනුවාර්තා කලාට පැහැදිලි සාකෘති යේද සයින්ද මර්දුවගේ තැ සයින්ද මරදදු පුර ගෙරින් පැනලලා ිපු කෙනාගෙන හිව ඇලගේ ොතුපතිග හ වෙන ඊට දලාවන සිව දර්ශනක ෙහ වෙන එහෙම හොයන් නැතුව මේ ඇත්ත ඇත්ත පරාධකරුවන් පස්කු පහරය හමලකරුවන් හට තම මේ නිල්ධාරය ඇතුළ පිසක්ක කියාම වන්නේ අපිට බරපතර සැකඇත් තියෙනවා වර්මමාු බලට පත්ව ඇදදි කිවුව එක දුන්නෙ පොන්දුවත්තම පස්කු පහරය පිටි පස්සට හමලකරුවන් සැලසුම්කරුවන් ප්‍රතිපත්ති පකාශයන්හෙම එලර දානම කියලා එතකොට දැම්මේ වෙන්නේ ක්‍රාමයක් විදිට මජනාරශක මත්‍යංශයේ කමරයා විදිහයටට රවිසි රත්ත මහත්මය පත් කලලා ශාය බසය කරන ත පොලිසිිට ගත්තා දැම්මේ වෙන්නේ මේ නිල්ධාරයෙන් සහ මේ හෙල්ිදරව් කරන අපි ඇතුළු පිරිස පාදරෝහන් හෝ පිරිසකින්නවා මේ පිරිස මේ පිරිස හිටියොත්තේෙම ඔවුන්ට බරපතලක ඇතියන පස්ු්‍රහරය ඇත්තලියේ දේ කියලා ඒ නිසා මේ ප්‍රහාරය වහන් මේ කුමට්‍රනයේ පිටිපස්සේ හිටපු මහා මොලකරුවසා මේ කුමන්ට්‍රනයට අදාළ පිරිස් සමහරටය වල්ගෙන නිල්ධාරෙන් වල්ලගෙන මේ විදී කුමන්ට්‍රයක් කරනවා ඉතින් අදි ඉදිරිපත් කලා අපරා ප්‍රර්ශෂන පාර්තමේතු ඉදිරිපත් කර පොලියුමේ මේ කියන නිල්ධාරිය මේ දේව කුෂාන් ඉන්දික සිල්ලවා කියර නිලධාරිය සම්බන්ධ මේ තියෙන්නේ ඔහු විුද්ධ තිය තිය චෝදනා බොරු පැමිල්ි දාලා ිනිස්සු අත්තරං ගෝටරන මේ නුගකොඩ ගො ප ි ර ගේ කො කොට පොත ර වා තාවක් තින්නේ මේක පැහැදිලියීමම තිෙනවා හු හු ොනොද කරල තිෙන්නේ කියලා ඊට අමතරව මෙතියන්නේ මීටියයාගොට පොලිසි ස්ථානාජිපති දාපුලුම් වාර්තාව මේතියෙන්නේ ර ප හි ත්ද ානය බේ කරදාපු වාර්ථතාව. මේගේ සියල ොට ුද ියම චෝදග අපි මේක රිිප මේගේ හට්ිය දම්මල මයිකොට පහුගේ රජේ පාස්කුර හර අතරයි මර්ශන කලේ අපි දන්න තවදුරටත් දැන් අපිට හම්බෙන් දරගන්න ලැබනි රුද් කරන වා අ ල න දෙට යුද්ධව ම හරු වාත්තා කල ගලන්ට පවශ වෙලවට ඒගොල ට තර ටගන්න. පට දිය කරන්න ලා පොරත්තු වන සම්බන්ධෙන් වඩබල පොලිපත්වරයා මජනානශක මතශ කමර තරු ි මාර් ගී කියලා අපි බලාපොත්තුවෙනවා මේ පැමිණිල්ල මෙ මේ සියයිඩකට අප විදිහ ඉන්දක් අප විදෙවල් වල සාකච්ඡා කරලා තැන්තැන් අකු පිල්වලක හිලා සාකච්චා කරලා මේ පැමිනිල්ල හදල අදාාර නිල්ධාරගයටම දෙන්ඩ කියලා දැනුන්දීලා සංවිධානත්පක කර මේ පැමිනිල්ට අදාල මුල්ල ඉදක් වාදන විමර්ශණය කරල මේ පිත්‍ර විුද්ධ වි්‍යානු කූලක්‍රයා මාර්ගහ අපරාධ නීතිවත්තයක මර ගනී කියලා අපි ශස්වාස කරනවා රහන්සිල්ල අපතුමා සමාජාසාමිකකන්ද්‍ර අධ්‍යක්ෂක අපි මේ අවස්ථාවේදී තරු ජයවදධනකෙන අපේ මාධවේජ ඇත්තෙක අපරාධිමෝර්ෂණ මූලස්ථානයට පැමිණේ අපේ ලියමක් ාරදෙන් තරෙන්දු ජයවර්ධන වි නිදිතිරිපත් කරන ැි ලක්හැට හේතුව ඔහුට විරුද්ධව බීවාර්තාවක් ගුණු කරලා තියෙනවා මයිස්ටාතු සාවි ඒ සිදනවිදි බොහොම සංකූලයි ඒවගේම අපි දන්න ඇයි මේ වගේ දේවල් සිද්ධ වෙන්න කියලා බොහොම අපි දන්න විදියට ඒ ඒක ඉහලෙින් අප නියෝගක තොරෝ ච්චදයක් කියලා තමයි අපි හැගෙන් අපිට දැනු දිල තිෙෙන ඒති. නිරන්තරයෙන් මේ ගැන අවධියෙන් ඉන්නන්නේ එක තම අපි ප්‍රධානය වයෙන්ම කියන්න කැමති ඒක්කම පාස්පරිදින ප්‍රහාරයේ ඒ යුක්තියොයාග ගැන ගමනේදී සහ එහ මාමලකරුවන් යුක්ති හමෝට පමිණිුවම සඳහා කරන මේ අරගලයේ දී අපිට මේ මෙවැනි ක්‍රියාදාමඉතාම බොහොම පැහැදිලිව පෙන්නුම් කරනවා මේ රටේ වෙනෝම කණ්ඩායමක් ොඩක්ද දෙෙවල් හසුරුවන්ට හදනෝයි මේක අපි ළඟදී එලිදක්කොපු සුනන්ද දේචප්‍රිය මාත්මයක්ගේ පොතේ යා ෙව්වා එක ඩීප් ස්ටේට් එකක් කිය. එතකොට මේ වගේ එකක් මේ ඇතුළි තියෙනවත්. අපි අභෝගයක් කරනවා වර්තමාන රජයට කරුණා කරුණා කර මෙවැනි දේවල් ක්‍රියාත්මක වෙන ව ඒවාගැන ක්‍රියාත්මක වන්න එම නොවනොත්තහෙම මේ රටේ ආරක්ෂාව නෑ. මේ රටේ ජනතාවගේ ආරක්ෂාව නෑ යාලගේ. ඇලගේ ජීවිත කොයි වගේ වෙලා අනුතරට පත්වේද කියන්නේ පිට හයා ගන්නඩ බෑ. එම නිසා පිතාාව වුණෑැකමින් කියෙන මේ ගැන විමර්ශනය කරන්න කරුණ කරලා මේක සිදනෙ කොහොමද. මේක සිදුවෙන්ට හේතුවමකත් මේක පිටු පස කවද ඉන්නේ මංහිතනවා එහෙම හොයාගෙන යන ගමන එකදී. අනිවාර්යම පාස්කරදින මේ මහා ප්‍රහාරයට නැත්තං වුණේ විනාශයට මහාමොළු කරවන් සහල් සැලසුම්කරුවන් ගැන හෝඩුවක් හොයාගන්න පුළුවන්වෙේක හැකිීම අපි තින ඉතාම දරුණු ලෙස්. ති අපි නැවතත් කියන්නේ ඉතා ඕන කමින් යුක්තිය හමාගෙනය න අය කෙරෙයි පසු පස හභාගෙනයන් දෙපා යුක්තිය පසු පස හභාගෙන අපි එදායි නම්ම කිව්වා මේ පස්සකු ප්‍රහාරය සම්බන්ධ අපි කටයුතු කරද. යුක්තිය හොයාගෙනය නය පස්සෙ හභාගෙනයන් පා යුක්තිය පස හම්භාගෙනයන් මේක මහිතන් ඉතාම වැදගත් ොකද එෙම නොවනොත් යක්ති ගැන කතාගන්න යුක්තිය හොන්නට වේසන අනිත්තායව දඩයන් කරීම ව්‍යාපාරයක් තමයි යන්නේ නමුත් යුක්තිිය කියනෙක පැත්ත කරදාලා. ඒක ඒ යුක්තිය නිසා නැත්තන් ඒ යුක්තිය හරි හොයාගන්නට බැරිවෙන එමනත්තගේ ඒ වියසනය සිදුකරපු අයව හිමීට යටගහල අයිකර ගැනීමේ හැකියාවක් ගැනයි ඒ උුන් දක්වන්න. ඉතින් අපි එතාම නැවතත් තෝනෑ කමින් කරනවා මේ ුක්තිය හයන අයව දඩෑයම් රීම කුණා කර නවත්තඩ මේක සිදුවී යුතු දෙයක් නොමේ අප ඉතා ඕනෑකමින් කියන වර්තමාන ආණ්ඩුවට අම්්‍ර දිසානායක ජනාධප තිතුමා ඇතුළු ඒ ජැන කරන ආණ්ඩුවට කරුණා කර මේ ගැන අවධයගින්ඩ මේක ඉතාම භානක තත්ත්යක් මේක අර ඩීප් ටේට් කියන තත්වයක් තියෙන වන්න ලංකාව ඇතුළේ මහිතන්නේ අපේ විනාශ කියනඒවා අපිට කොයුලා අපි මුහනින් සිද්ධවෙේද කියලන්න. இலங்கை இளம் ஊடகவியலாளர் சங்கத்தினுடைய தலைவர் தருந்து ஜாவர்தனவுக்கு எதிராக குற்றப்புலனாய்வு திணைக்களத்தினுடைய பொறுப்பதிகாரி ஒருவர் கோட்டை நீதிவான் நீதிமன்றத்திலே ஒரு அறிக்கையை சமர்ப்பித்திருந்தார் தருந்து ஜாவர்தன தொடர்ச்சியாக உயர்த்த ஞாயிறு தின தாக்குதல்கள் தொடர்பாக பேசி வருகின்ற அதன் ரகசியங்களை வெளிப்படுத்துகின்ற ஒரு ஊடகவியலாளராக புலனாய்வு ஊடகவியலாளராக செயற்பட்டு வருகின்றார் அவருக்கு எதிராக குற்றப்புலனாய்வு திணைக்களத்தினர் கோட்டை நீதிவான் நீதிமன்றத்தில் ஒரு அறிக்கையை தாக்கல் செய்திருந்தார்கள் அவருடைய அறிக்கையிடல்கள் ஊடாக விசாரணைகளுக்கு பாதிப்பு ஏற்படுத்துகிறது அந்த அறிக்கைகள் பாதிப்பை ஏற்படுத்துகின்றன என்ற ஒரு அறிக்கையை கோட்டை நீதிவான் நீதிமன்றத்திலே தாக்கல் செய்திருந்தார்கள் இது உண்மையிலே இது திட்டமிட்ட வகையிலே தாக்கல் செய்யப்பட்ட ஒரு அறிக்கையாகவே நாங்கள் பார்க்கின்றோம் குறிப்பாக ஊடகவியலாளர்கள் ஊடக நடவடிக்கைகள் முன்னெடுப்பதற்கான ஒரு தடையாக நாங்கள் பார்க்கின்றோம் இன்றைய தினம் தொடர்பாக பணிப்பாளரை சந்தித்து தொடர்பாக நாங்கள் ஒரு மனுவினை கொடுத்திருக்கின்றோம் குறிப்பாக குற்ற திணைக்களத்தின் மனித படுகொலைகள் தொடர்பான விசாரணை பிரிவினுடைய பொறுப்பதிகாரி இந்துக்கடி சில்வா அந்த கோட்டை நீதிவான் நீதிமன்றத்தில் தெரிவித்த கருத்துக்கள் ஊடகவியலாளருக்கு எதிராக வேண்டுமென்றே திட்டமிட்டு வெளியே சிலரோடு சேர்ந்து செய்யப்பட்ட சதி முயற்சி என்பதை நாங்கள் குற்றப்புலனாய்வு திணைக்களத்தின் பணிப்பாளருக்கு நாங்கள் தெளிவுபடுத்தி இருக்கிறோம் இன்றைய தினம் அதே நேரம் குற்றப்புலனாய்வு திணைக்களத்தினுடைய பணிப்பாளர் இன்றைய தினம் எங்களுக்கு அறிவித்திருந்தார் குற்ற புலனாய்வு திணைக்களத்தின் பணிப்பாளர் கூட இந்துக்கடி சில்வா நீதிமன்றத்திலே முன்வைத்த விடயங்களை அறிந்திருக்கவில்லை என்பதை அவர் தெரிவித்திருந்தார் அதன் பின்னர் தான் அவர்கள் கூட அதனை அறிந்திருக்கிறார்கள் உண்மையிலே உயிர்த்த ஞாயிறு தின தாக்குதல்கள் தொடர்பாக பாதிக்க பட்டவர்களுக்கு நீதியை நிலைநாட்டுவதற்காக விசாரணைகளை முன்னெடுக்காது நீதிக்காக போராடுபவர்களை வேட்டையாடும் ஒரு நடவடிக்கையை சிஐடியின் சிலர் முன்னெடுத்து கொண்டிருக்கிறார்கள் அதன் வெளிப்பாடுதான் இது குறிப்பாக இந்துக்கடி சில்வா சாரா ஜஸ்மின் தொடர்பாக மூன்றாவது டிஎன்ஏ பரிசோதனையை அறிக்கையை முன்வைத்த அதிகாரி அவர்தான் சாரா ஜஸ்மின் உயிரிழந்து விட்டார் என்பதை உறுதி செய்வதற்கான மூன்றாவது டிஎன்ஏ பரிசோதனையை முன்வைத்தவர் அவர்தான் ஆனாலும் சாய்ந்த மரத்திலிருந்து சாரா ஜஸ்மின் தப்பித்தார் என்பதை சந்தேகிக்க முடியுமான ஏராளமான சான்றுகள் வெளிப்பட்டும் அது தொடர்பில் விசாரணை செய்யாது சாரா ஜஸ்மின் உயிரிழந்து விட்டார் என்ற அறிக்கையை மட்டும் வைத்துக்கொண்டு விசாரணைகளை முன்னோக்கி கொண்டு செல்வதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கிறது குறிப்பாக கல்முனை மேல் நீதிமன்றத்தில் இடம்பெறும் வழக்கு விசாரணைகளின் போது ஞாயிறு தாக்குதலின் பின்னர் சாய்ந்த மருது குண்டு தொடர்ந்து சஹ்ரானுடைய மனைவி அவரது பிள்ளைகளை அந்த இடத்திலிருந்து காப்பாற்றிய ராணுவ அதிகாரி கூட நீதிமன்றத்திலே சாட்சியம் அளித்திருந்தார் அங்கிருந்து ஒருவர் தப்பிப்பதற்கான வாய்ப்புகள் அதிகமாக இருந்தது என நீதிமன்றத்தில் ஏற்றுக்கொண்டிருந்தார் அவ்வாறான பின்னணியிலே நீதிக்காக குரல் கொடுப்பவர்கள் சுட்டிக்காட்டுகின்ற விடயங்களை விசாரணை செய்யாது அவ்வாறான விடயங்களை சுட்டிக்காட்டுபவர்களை பழிவாங்குவதற்கான விசாரணைகளை முன்னெடுப்பது என்பது ஏற்றுக்கொள்ள முடியாது எனவே தர்ந்து ஜெயவர்தனவுக்கு எதிராக முன்னெடுக்கின்ற இந்த நடவடிக்கைகளுக்கு எதிராக இளம் ஊடகவியலாளர்கள் சங்கம் என்ற ரீதியிலே நாங்கள் அவரோடு ஒன்றுணை செேபடடுுவம் என்பதை இ நேரத்திலை கொப்ப. මම නීති சுඩි පெரேரா තරිදු ජයවර්ධන්ට විරුද්ධව මේ කරුණු දැක්වීම කොටුව මයිස්ට්‍රාත් අධිකරන්නේ සිද්ධ වෙන්නේ නමවෙනිදා. තු අපිට එතනටබ නීති ංවරන්ගෙන් දැනගන්ඩ ලබිච්ච විදිහට මේ කරුණු දැක්වීම ඇතුළේ කි නීතිම වගන්තියක් සඳහන් කරලා නැහැ මේ කරුණු දැක්වීම කරන්නේ තරිජයවර්ධන විසින්. විශේෂෙන්ම දැනට තනිු ජාධන විසින් කරලා තියෙන වීඩියෝ එකක් පදනං කරගෙන තකොට ඒ විඩියෝ එකේදී පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුවමින් පවතින විමර්ශණයකරයම් බලපෑමක් සිද්ධ වුණා කියන පදනම්මත තමයි කරුණු දැක්වීම කරලා තියන්නේ නමුත් ඒ කුමන ආකාරය විර්ශනයකට මොක්ද සිද්ධවෙච්ච බලපෑම ඒ වගේ කිසිදු කාරණයක් අධ විෘත අධිකරණයේදී ප්‍රකාශ කරලා නැහැ මේ කරුණු දැක්වීම සිදු කරද්දි. අපිට තියෙනවා නීතියුරු ඉදිහට ගැටළුවක්. ඒවාගේ කොහොමද ඕනෑම පුද්ගලෙට විරුද්ධ කරුණු දැක්වීමක් කරන්නේ කිසිම සාධාරන සැකයක් එම ජනිත වෙනවා කියන්න නැතුව විශේෂෙන්ම පැමිණල්ලක් ඉදිරිපත්වෙන් නැතුව. කොහොමද ඒවාගේ කරුණු දැක්වීමක් කරන්නේ විශේෂයෙන්ම මාධ්‍යවේදයකුට විරුද්ධ. විශ මාධ්‍යවේදයක් කියලා කියන්නේ ය යම් ආකාරයකින් ප්‍රෞත්්තිසාහ වෙනත් අදස් දැක්වීම් කරන පුද්ගල. තුට ඒගේ පුද්ගලයකුට මේවාගේ කරුණු දැක්වීමක් කරලා. ම් පරාධ පරක්ෂණ දෙපර්ත්තුමේතුවගේ ආතනයක් ඒවාගේ තත්ත්යක් ඇති කරපුහම වෙනදේ තමයි ඒ පුද්ගලයා නිහඬ වෙන්න බල්න එක ඇති විශේෂයෙන් අපි මෙතනද හිතනවා තනිදු ජයවර්ධනට විරුද්ධ මේ කරලා තියෙන කරුණු දැක්වීම මැතුරේ යම් නීති විරෝධ තත්ත්වයක් තියෙනවානං ඒ සම්බන්ධය විශේෂම තින්දු වෙනුවෙන් එගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා මූලික යිතිවාසිකම් නඩු පැවරීමට අපි බලාපොරොත්තු වේවා විශේෂම තින් ජයවර්තට විරුද්ධ දක්වල තියන කරනු අපි හදාරලා ඒ විශේම තරිජාත සම්න්ධය නෙමයි මේ බීවාර්තා ඉදිරිපත් කල තියෙන්නේ වෙන ීවාර්තා සම්බන්ධෙන් මයි මේ කරුණු දැක්වීම කලා තියෙන්නේෙ අපි බලාපොරොත්වයෙන ඒවාගේ අයිතිවාස්කයම් කඩීමක් තියෙනවාන ඒ සම්බධය මූලිගයිත් පස්ගම් නඩුවක් .යwa්‍ර Channel.